ඔබට සුබ උදෑසනක් වේවා. ඔබ කාර්ය බහුලද? අද නිවේ හැනහිල්ලද? කාලෙකට ඉස්සර අපි ඔහොම සතියන්තයේ කතා කළා. පස්සේ ටික කාලෙකට අපිට සතියන්තයේ උදා වුණාද කියලාවත් දන්නේ නැතුව තත්පර ගෙවුණා. ඊටත් පස්සේ ශ්‍රී ලාංකිකයන් හැටියට මේ පින්බිමේ උරුමකාරීන් හැටියට අපේම පිනකට COVID-19 කියන වසංගතය තරමක් ඈත් කරගෙන අපිට අපේ සාමාන්‍ය ජන ජීවිතයට යම්කිසි ප්‍රමාණයකින් හැඩගැසෙන්න අවස්ථාව උදා වුණා මේ ඒ කාල සීමාව. නමුත් අවදානම පහව ගිහින් නැහැ. ඒ නිසා සංගායනාව අද දවසේ පවත්වන්නේත් COVID-19 වෙනුවෙන් නොවේ, ඔබයි මමයි එයින් ජයග්‍රහණය කිරීම වෙනුවෙන්. අද දවසේ සංගායනාවට අපි ආදරණීයව කැඳෙව්වා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, එලෙසින්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට වෛද්‍යතුමන්. අපි අද දවසේ වෛද්‍යතුමන්ව කැඳවීමේ අරමුණම මේ පින්බිම ඇතුලේ දේශීය දේවල් කොයිතරම් වටිනවද, මේ මොහොත ඒ දේශීය දේවල් තුලින් කොයිතරම් ජයගන්න අවස්ථා තියෙන වෙලාවක්ද කියන එක ඔබට කියන්න. ඒ වගේම ඔබ බෙහෙවින් ආදරය කරන සංගායනා වැඩසටහනට නිරන්තරයෙන් දායකත්වයේ සපයන අපේ ආදරණීය වෛද්‍යතුමිය, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වෛද්‍යතුමියත් අද දවසේ සංගායනා වෙනුවෙන් ඇවිත් ඉන්නේ. දැන් එහෙනම් මෙතනින් එහාට ඒ ආදරණීය වෛද්‍ය දෙපළට ඔබව බාර කරනවා, මමත් බාර වෙනවා. මුලින්ම මම අපේ වෛද්‍යතුමන් වෙත හැරෙනවා. වෛද්‍යතුමනි, ඔබේ විෂයපතය පහුගිය කාලය පුරාම වෙනදටත් වඩා අපේ රට ඇතුලේ කතා කළා. අපි විශ්වාස කරන්න පටන් ගත්තා. වෙනදා විශ්වාස කළා නෙමෙයි, සාමාන්‍යයෙන් මට හිතෙන්නේ අර තමන්ගේ දේවල් අපි ලොකුවට අගය කරන්නේ නැහැ කොහොමත් තියෙනවා වගේ එකක්. හරියට අපි අම්මා ගෙදර ඉන්නවා, ඒක නිසා අම්මා කන්න බොන්න ඔයලා දෙනවා, අම්මා අසනීපුනොත් තමයි අනේ මගේ අම්මට මොකද උනේ කියලා බලන්නේ වගේ තමයි අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ දිහත් අපි බැලුවේ කියලා මට නිකමට හිතුණා. මේ දැන් ඒ ක්‍රමයට ක්‍රමක්‍රමයෙන් ඔබේ විෂයපතයට අපි එන ගමන් මුලින්ම මට හිතෙනවා මේ දේශීය වෛද්‍ය ක්‍රමයත් එක්ක මේ මොහොතේ මේ උදා වෙලා තියෙන තත්වය ඔබතුමා දකින්නේ කොහොමද කියලා දැනගන්න. බෙහෙවින්ම ස්තුති තරංග, මේ සංගායනා වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව ඔබ ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. පළමුවෙන්ම ඔබ ඉදිරිපත් කරපු ඒ ප්‍රශ්නේදී අපි ඍජුව බැලුවොත් අපි දැන් මේ ගත කරන්නේ කිසියම් අවදානම් අවස්ථාවකට මුහුණ දීලා ඒ අවදානම් අවස්ථාව සාර්ථකව ජය අරගෙන සාමාන්‍ය ජීවිතයට පත්වෙන අවස්ථාව. පෞගිය කාල පරිච්ඡේදය තුළ මුළු ලෝකයටම අභියෝගයක් වෙච්ච COVID-19 කියන රෝග තත්ත්වය ශ්‍රී ලංකාවටත් ඇතුල් වුණා. ඊට පස්සේ ඒක අපේ මහජනතාවෙන් යම් පිරිසක් ඒ රෝගයට ගොදුරු වුණා. ඒ ගොදුරු වීමත් එක්ක අපේ සාමාන්‍ය ජීවිතය වෙනස් වුණා. රෝගය වළක්වා ගැනීම සඳහා රජයේ විසින් ගත යුතු සියලු ක්‍රියාමාර්ගයන් යොහුසුලුව ගත්තා. රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැවැත්වුවා. සෞඛ්‍ය අංශ සහ වෛද්‍ය නිලධාරීන් තම තමන්ගේ කාර්යභාරයන් නොපිරිහෙලා ඉටු කළා. ඒ නිසා මේ රෝග තත්ත්වය අද වෙනකොට සාර්ථකව මැඩපවත්ව ගන්න පුළුවන් වෙලා තියෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමයේ පැත්තෙන් බැලුවොත් අපි මේ වෙසනයක් වෙච්ච අවස්ථාවේදී මේ රෝග තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය පිළිබඳව අපි සාකච්ඡා කළා, කල්පනා කළා. ලංකාවේ ජීවත් වෙන මහජනතාවට දේශීය වෛද්‍යංශයනුත් නූතන වෛද්‍යංශයනුත් එක හා සමානවම වෛද්‍ය සේවාවන් උපදේශ සපේන චිකිත්සා පද්ධති දෙකක් හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. එතකොට රෝග වළක්වා ගැනීම අංශේනොත්, රෝගවලට ප්‍රතිකාර කිරීම අංශේනොත් ඒ දෙපාර්ශ්වයම මහජනතාවට සේවාව සලපේනවා.
මේ ප්‍රශ්නෙට රාජ්‍යංශේ අවධානය යොමු වෙනවත් එක්කම ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ හැටියට අපි දැක්කා එක්තරා අඩුපාඩුවක් ඒ තමයි නිරෝධායන ඇඳිර නීතිය ක්‍රියාත්මක වෙනකොට කොරෝනා ප්‍රශ්නය විතරක් නෙවෙයි අනිකුත් ලෙඩ රෝගවලට අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් නිසි පරිදි ලබා ගන්න ප්‍රතිකාර කරගන්න පහසුකමක් තිබුණේ ඒ නිසා අපි සමස්තයක් හැටියට මේ නිරෝධායනයට නිරෝධායන ඇඳිර නීතිය යටතේ ගෙවල් වලට වෙලා ඉන්න මහ ජනතාවට නැත්නම් නිවෙස්වල හිර වෙලා වගේ හිටපු අයට තම තමන්ගේ රෝගවලට අවශ්‍ය කරන වෛද්‍ය උපදේශපයන් අපි දුරස්ත වෛද්‍ය සේවාවක් ක්‍රියාත්මක කළා. කෙසේ හෝ වේවා දැන් මාස කිහිපයක් අපි මේක ක්‍රියාත්මක කරගෙන ඇවිල්ලා අවසානයේදී අපි අද ගත කරන අවස්ථාව වෙනකොට රටේ COVID-19 රෝග තත්ත්වය සාර්ථකව මැඩ පවත්වාගෙන මරණ සංඛ්‍යාව ඉතාමත්ම අවම වට්ටමක පවත්වාගෙන රෝගයට ගොදුරු වෙච්ච බොහෝ පිරිස් මරණයට පත්වීමෙන් වළක්වාගෙන අද ජයග්‍රහණයක් අත්පත් කරගෙන තියෙනවා. එතකොට ඒක ගොඩක් සතුටට කාරණයක්. දැන් ක්‍රමක්‍රමයෙන් මහ ජනතාව සාමාන්‍ය ජීවිතයට පත්වෙමින් ඉන්නවා. නමුත් අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මේ හැම දෙයක්ම අපිට අමතක කරන්න බෑ. ඉදිරියේදී අවදානම නැවත ඉස්මතු වෙන්න පුළුවන්. මේක හතුරෙක් වගේ. හැම විස බීජයක්ම අපේ ජීවිතයට හතුරෙක් හැටියට තමයි සලකන්න ඕනේ. රෝගකාරක හේතුවක්. ඒවා නැවත නැවත ඉස්මතු වීමේ හැකියාවක් තියෙනවා. ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ කලබල වෙලා ඒකට විසඳුම් හොයනවට වඩා ඊට කලින් අපි ප්‍රශ්නය අඳුනගෙන ඒක වළක්වා ගන්න අපි සැලකිලිමත් වෙනවා නම් මං හිතනවා ඒක තමයි දැන් කළ යුතු දේ. රෝග වළක්වා ගැනීම සුව කරනවට වඩා පහසුයි. ඒ නිසා අපේ ජීවන රටාවන් සකස් කරගෙන ආහාර පාන නිවැරදි විදියට සෞඛ්‍ය සම්පන්නව සකස් කරගෙන අපේ ආකල්පත් වෙනස් කරගෙන සාර්ථක ජීවිතයක් ගතකරන්න අපි ඉදිරි පියවරක් තියෙනවා නම් අන්න ඒක තමයි මේ වෙලාවේදී අපි කළ යුතු දේ. අපේ ආදරණීය වෛද්‍යතුමන් එක්ක අපි තවදුරටත් කතා කරන්න සූදානම්. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය වෙත ඔබ එනවා නම් වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට වෛද්‍යතුමන්ව මුණ ගැහෙන්න උපදෙස් ලබා ගන්න අවස්ථාව තියෙනවා. මෙන්න මේ දුරකථන අංකය හරහා එතුමන් විමසන්න 0710828 0710828 0728. දැන් අපේ ආදරණීය වෛද්‍යතුමිය වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වෛද්‍යතුමිය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වෙලාව. දැන් අපි පහුගිය කාලේ ඇඳිරි නීතිය කාලෙත් එක්ක අපේ ආහාර රටාවේ යම් යම් වෙනස් වීම් ඇති වුණා. අපේ කුස්සිය ටිකක් හිස්සුණා. ඊට පස්සේ අපි ඒවට අවශ්‍ය කරන විදිහේ පිළියම් කිව්වා. පෝෂණයත් රැකගෙන පවුලේ සමගියත් රැකගෙන ආර්ථික මට්ටමට ගැලපෙන ආකාරයේ ආහාර රටාව කොහොමද අපි පුරුදු කරගන්න කියලා ඔබතුමියගේ ආදරණීය උපදෙස් අපිට ලබා දුන්නා. එතකොට මේ වෙනකොට කාලේ ඊට වැඩිය ටිකක් වෙනස් වෙලා, නමුත් බොහෝ විට වෙනදා තරම් වැටුප් තලයේ හුඟක් අයට ලැබෙන්නේ නැහැ. අගහිඟකම් එක්ක තමයි ජීවිතය ගත කරන්න වෙන්නේ. නමුත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අභිලාෂයකුත් තියෙනවා. මේකට අපි හැමෝම සමාජයක් හැටියට මුහුණ දෙමින් ඉන්නේ වෛද්‍යතුමියනි. පාසල් පටන් අරගෙන නැහැ. නමුත් දෙමෝපියෝ රටේ ආර්ථික මෙහෙවරට උර දෙන්නට අවශ්‍යමයි. අපි රටක් හැටියට නැගිටින්න ඕනේ. නමුත් මේ සියලු යුද්ධ අතරේ රටේ ආර්ථිකයට උර දෙමින් ගෙදර ඉන්න දරුවන් වැඩිහිටියනොත් බලමින් ඔන්න ආයෙත් අම්මට කුස්සිය මෙහෙවර ගැන ටිකක් වැඩියෙන් හිතන්න වෙලා. ඔබතුමිය මොකද මේ ගැන කියන්නේ? මං හිතන තරංග දැන් තමයි තියෙන ඉතාමත්ම වැදගත්ම වෙලාව මේ කොරෝනා ප්‍රශ්නේ. මොකද දැන් හැමෝටම දැන් බය චුට්ටක් අයින් වෙලා දැන් හිතනවා දැන් හොඳයි ලෙඩේ හොඳ වෙලා දැන් අපිට බයක් වෙන්න දෙයක් නැහැ කියලා. නමුත් ප්‍රශ්නේ වැඩිපුරම දැන් පටන් ගන්නෙ දැන් ඇරියට පස්සේ. දැන් මෙච්චර කාලේ ඇරියේ නැතුව හැමෝම ගෙවල් වලට වෙලා ඉන්නකොට මේකේ ව්‍යාප්තියක් තිබුණේ නැහැ.
නමුත් දැන් ඇරියට පස්සේ දැන් ව්‍යාප්තිය වැඩි වෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් ඒක නිසා හැමෝම තමන් ගැන සැලකිලිමත් වෙන එක ඉතාමත්ම වැදගත්. ඒතර මේකේ පළවෙනි එකක් තමයි දැන් අපි දන්නවා කොරෝනා වෛරස් එක අපිට ආහාර වලින් නවත්තන්නවත් කොරෝනා වෛරස් එකට ප්‍රතිකාර කරන්නවත් ඒක නැති කරන්නවත් බෑ මේ මේ ආහාර වලින්වත් අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙන්ම. නමුත් එකක් තියෙනවා. දැන් මේ අපි සාමාන්‍යයෙන් හැම පුද්ගලයාටම ප්‍රතිශක්ති කරන පද්ධතියක් තියෙනවා. මේ ප්‍රතිශක්ති කරන පද්ධතිය හොඳට පවත්වාගෙන ගියොත් එතකොට අපි දන්නවා අර අනවශ්‍ය විදිහට ලෙඩ රෝග අපිට හැදෙන එක වළක්වා ගැනීමට හැකියාවක් තියෙනවායි කියලා. ඉතින් මේ தත්ත්වය පවත්වාගෙන යන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ දැන් මේ ඇරියාමත් එක්ක මොකද ඇරියාම දැන් ආපහු අපි අර පරණ පුරුද්දට කඩේ කෑම තෙල් කෑම සීනි කෑම දැන් මේවට අපි ආපහු ගියොත් අපි අර ප්‍රතිශක්ති කරන පද්ධතිය අපි අර කියන විදිහට නිසියාකාරව මේ පවත්වාගෙන යන්නේ බැරි වෙනවා. එහෙම වුණොත් ආපහු තර්ජනයක් ආවොත් ඒ පුද්ගලයන්ට තමයි මේ தත්ත්වය පරිපූර්ණ හැදෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් අපි ඒක හොඳට සිහිය තියාගන්න ඕනේ. තියාගෙන කොහොමද අපි අර ගිය පාර වගේ අවිචාර විදිහට කෑම කන එක නවත්තලා කොහොමද අපි නිසලස කන්නේ කෑම මේ කලමනාකරණයක් කරගන්නේ කියන එක දැන් ඉතාමත්ම වැදගත් වෙනවා. අනිත් එක දැන් පසුම්බියක් ටිකක් අඩු වුණානේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අර ඉස්සර වාගේ අනවශ්‍ය විදිහට වියදම් කරලා අනවශ්‍ය විදිහේ කෑම ගන්න එකට වැඩිය මං හිතන්නේ පොඩි සැලැස්මක් අවශ්‍ය වෙනවා ගෙවි ඇතුලේ කරගන්න. දැන් කුස්සියේ සැලැස්ම කියන එක ඉස්සර කාලේ නම් හරියට අම්මලාගේ තිබුණා. ඉතින් ඊට පස්සේ ඒක ටික ටික ගිලිහිලා ගියා. අපේ කාලේ වුණාට අපි ඒක ටික ටික නැති කරගත්තා. දැන් මං හිතන්නේ ආපස්සට අපිට ටිකක් බලන්න ඕනේ වෙලා තියෙනවා. අපි කොහොමද මේ කුස්සිය ඇතුලේ සැලැස්ම, ගෙදර ඇතුලේ සැලැස්ම, සල්ලි මුද්ද තියෙන මුදල් ප්‍රමාණය කොහොමද අපි කල්පනාකරණය කරගෙන කොහොමද අපි මේක හොඳ ආහාර වේලකුත් අරගෙන ලෙඩ රෝග වලිනුත් වැලකිලා ඉන්නේ කොහොමද කියන එක මේක ගැන ගොඩක් වෙලාවට අපි සැලකිලිමත් වෙන්න වෙනවා. ඉතින් මෙතෙන්දි මං හිතන්නේ අපි විශේෂයෙන්ම බලන්න ඕනේ දැන් අපිට අත්‍යවශ්‍ය ආහාර තියෙනවා. ඒ අත්‍යවශ්‍ය ආහාරවල මිලාධික ආහාර තියෙනවා, මිල අඩු ආහාර තියෙනවා. ඒතර තමන්ගේ පසුම්බියේ විදිහට මේ අත්‍යවශ්‍ය ආහාර ගැන අපි ගොඩක් වෙලාවට අවධානය යොමු කරන එක ඉතාමත්ම වැදගත්. දැන් අපි අත්‍යවශ්‍ය ආහාර කියලා කිව්වහම විශේෂයෙන්ම මෙතෙන්දි එකක් තමයි අපි දැන් දැක්කලා තියෙනවා මේ දැන් ඒ වගේම ලෝකයේ දැන් අපි විශ්ලේෂණය කරගෙන යනකොට අනිත් රටවලුත් දැන් මේක ගැන බැලිපුරම සැලකිලිමත් වෙනවා. මන්ද පෝෂණය කියන එක ඉස්සරහට එන්න තියෙන හැකියාව වැඩි කියන එක. දැන් මේකට හේතුව වෙලා තියෙන්නේ මොකද දැන් ආහාර මුදල්වල අඩුකමත් එක්ක අපි ආහාරවලට වැඩි අනිත් විදන් වලට වැඩිපුර තමන්ගේ තියෙන මුදල් ප්‍රමාණය දාගත්තාම ආහාර ගැන තමයි අන්තිමටම හිතන්නේ. එතකොට තමයි හුඟක් වෙලාවට අර මන්ද පෝෂණ තත්ත්වයේ තියෙන හැකියාව වැඩි කියන්නේ. දැන් අනිත් එක තමයි ලෝක විශේෂඥයෝ කියන්නේ නැති ඇති අතර පරතරයේ හුඟක් වෙලාවට මේකෙදී වැඩි වෙන්න තියෙන හැකියාව වැඩි කියලා. එතකොට විශේෂයෙන්ම මිටි බව වැඩි වෙන්න තියෙන හැකියාවත් වැඩි කියලා කියනවා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී අයගේ යටතේ. ඉතින් මේක සමස්යක් විදිහට රටකට එච්චර හොඳ එකක් නෙමෙයි. මොකද රටක අපි දන්නවා විශේෂයෙන්ම මේ මිටි බව වැඩි වෙනවයි කියන්නේ ඒ කියන්නේ තමන්ගේ රටක තියෙන ප්‍රඩක්ටිවිටි එක, ඒ කියන්නේ රටක් විදිහට අපිට ඉදිරියට යන්න තියෙන හැකියාවට මේක මේ බලපවත්වනවා. ඉතින් මේකින්ද තමයි අපි මම හිතන්නේ මේ ලංකාවේ අපිට ගොඩාක් සම්පත් තියෙන නිසා දැන් හොඳ මේකක් තමයි දැන් හෝම් ගාඩනින් කියලා අපි ගෙදර මොන හරි හදන්න පටන් අරන් තියෙනවා. දැන් මෙතෙන්දී අපි බලන්න ඕනේ ගෙදර හදන ඒවා නිකන් අර හැමෝම ගෙදර මොන හරි කොළ జాතියක් හදාගත්තා නම් ඇත්තටම දිනපතාම තමන්ගේ ආහාර වේලට මොකක් හරි කොළ జాතියක් එකතු කරගත්තොත් ඒකෙන් සෑහෙන ප්‍රමාණයක් අපිට ඒගොල්ලන්ට අර අවශ්‍ය පෝෂක පදාර්ථය ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ප්‍රතිශක්ති කරන පද්ධතියට පවත්වාගෙන යන්න අවශ්‍ය ಜಾති විශේෂයෙන් හතරක් තියෙනවා. එකක් තමයි සිංක් කියන එක. සිංක් කියන එකෙන් තමයි අපේ සෛලවල අර සෛලවල ඇතුළේ තියෙන එකතුව තියාගෙන විශේෂයෙන්ම අපේ වෛරස් එකත් එක්ක මේ අපේ මේ ප්‍රතිශක්තිකරණයට අවශ්‍යම දෙයක් තමයි සයිටෝකයින් කියන දෙක. මේවා හදාගන්න උපකාරී කරගෙන මේවා සංක්‍රමණය මේ මාර්ගය සලසා දෙන එකක් තමයි සිංක් කියන්නේ. දැන් මේ සිංක් කියන එක තියෙන ආහාර වර්ග තියෙනවා අපේ හරියට මේ සමාජයේ අපි සාමාන්‍යයෙන් ගෙවල් වල ලංකාවේක වැඩිපුරම ආහාරයට ගන්නවා. ඒ කියන්නේ පීලි වර්ග, ඇට ජාති, මේ මගේ ඒවා දිනපතා ආහාරයට කොහොම හරි එකතු කර ගැනීම වැදගත් වෙනවා. මොකද ගොඩක්
ගොඩක්ලට දරුගුහිම ඉව කන්න ආසනේ. ඉතින් එතකොට මොන හරි ක්‍රමයකට කන්න පුළුවන් ක්‍රමයකට හරි හදලා දෙන එක වැදගත් වෙනවා. අනිත් එක තමයි වැඩිපුරම අවශ්‍ය වෙන එක විටමින් C. විටමින් C ඉතින් අපි හැමෝම දන්නවනේ හිම්බිරිස්සාව කඳුනත් හැමෝම විටමින් C පෙත්තක් බොන්න පුරුදු වෙලා තියෙන එක නේ ලංකාවේ. හැබැයි ති විටමින් C කියන එක ආහාරයෙන් ගන්න එකෙන් තමයි මේක මේ පවත්වාගෙන යන්න පුළුවන් කියන එක තමයි සම්මන්ත්‍රණ වලින් පෙන්වන්නේ. ඒ කියන්නේ විටමින් C පෙත්තක් බිව්වට කොච්චර දුරට ඒක ප්‍රතිශක්ති කරනට පවත්වනවද කියන එක සම්මන්ත්‍රණ වලින් පෙන්වුම් කරලා නැහැ. නමුත් ඒක ආහාරයක් විදිහට ගත්තාම මේක අපි ප්‍රතිශක්ති කරන පද්ධතිය පවත්වාගෙන යන්න උදව් කරනවා කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් මෙතෙන්දි විටමින් C කියලා ගත්තාම මම හිතන්නේ මේ දවස්වල ඕන තරම් තියෙනවා. මේ දවස්වල ඉතාමත්ම හොඳ කාලයක්. මොකද පළතුරු ඉතාමත්ම අධික ලෙස තියෙන කාලයක් මේ කාලේ. ඉතින් ඒකින්ද පළතුරු ගත්තාම එතකොට විශේෂ ඇඹුල් පළතුරු එතන හැම පළතුරුවෙම සෑහෙන සුළු ප්‍රමාණයක් හරි විටමින් C තියෙනවා. සමහර වෙලාවෙ වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකේ පළතුරු ඒ වාගේ පළතුරු జాතියක් එකතු කර ගැනීමත් වැදගත් වෙනවා. අපි මේ ළඟදි කරපු සමීක්ෂණෙත් අපි දැක්කා දරුව ලංකාවේ 140ක් විතර තමයි පළතුරු කන්නේ දවසකට. දැන් මේ පළතුරු කන ප්‍රමාණය වැඩි කර ගැනීමට බලන්න ඕනේ. විශේෂයෙන්ම peer මේ වගේ ඒවා ගෙවල් වල පොඩි peer උනක් තියෙනවා. සමහරවිට මම හිතන්නේ මේ ගමකට ගියත් අර පුංචි peer හරි හොයාගන්න තියෙනවා හැම ගෙදරකම. මොනවා හරි එකක් තියෙනවා. ජැම්සන් ගෙඩියක් තියෙනවා. ඇම්බරෙල්ලා තියෙනවා. ඒ වගේ මොනවා හරි දෙයක් ආහාරයට ගන්න එක වැදගත් වෙනවා. ඊළඟට තමයි තුන්වෙනි එක අවශ්‍ය වෙන අපිට මේ ආහාරයට අවශ්‍ය කාපාඩ ඒවා. ඒ කියන්නේ බීට කැරොටින් කියලා අපි කියන්නේ මේ කැරොටින් තියෙන බහුල ආහාර. කැරොටින් බහුල ආහාර තමයි දැන් ඉතින් මං හිතන්නේ අනන්ත අප්‍රමාණ තියෙනවා අඹ. ඔව්. ඒතකොට දවසකට එක අඹ ගෙඩියක් කෑවනම් මං හිතන්නේ මේ ප්‍රමාණය ගන්න පුළුවන්. අපි අර ඒ දවස්වල කිව්වා අර ලොක්ඩවුන් කාලේ නම් මොනවත්ම නැති හින්දා අඩු ගානේ රටින් දියට දෙකක් හරි කන්න කියලා ඒ ප්‍රමාණය ලබා ගන්න. ඊළඟට මං හිතන්නේ කිසිම දෙයක් වේදන් නොකර ලබා ගන්න පුළුවන් හොඳම ප්‍රතිශක්ති වඩවන එකකුත් තියෙනවා. ඒ තමයි විටමින් D. දැනට ලංකාවේ අපි කරපු සමීක්ෂණ වලින් දැක්ක 50%ක් අපේ පුද්ගලයා විටමින් D ඌණතාවයෙන් පෙළෙනවා කියලා. ලංකාවේ මෙච්චර අවුව තියෙන රටක් වෙලා මොකද කවුරුත් අවුවට යන්නේ නැහැ. අවුවට ගියාම කළු වෙනවා, පිච්චෙනවා, රූප ස්වභාවට ප්‍රශ්නයක්. හරි වැඩක් නෙති. ඉතින් ඒක නිසා මේ ඒකත් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අඩුම ගානේ අපි කියන්නේ වැඩිපුරම විටමින් D තියෙන 10යි උදේ 12යි 1යි අතර විනාඩි 10කට 10ක් හිටියනම් හොඳට මැති. විනාඩි 10ට වැඩි ඉන්නත් අවශ්‍ය නැහැ. මොකද ඒතුළු පිච්චෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් මං හිතන්නේ නිකම ලබා ගන්න පුළුවන් එකක්. ඉතින් මේක මේවා ගැන හැම එකක් ගැනම දැන් අපි අපේ අර දිනපතා දිනචරියාවට දාගන්න ඕනේ. දාගෙන මේක ගැන බලන්න ඕනේ. මේ අනික කෑම වේල් සැලසුම් කිරීමේදී ඒ මේ ආහාර එක කෑම වේලකට හරි මොන හරි එකට එකතු කර ගන්න ඕනේ. අනිත් එක තමයි ආහාර වේල් 3 ආහාරයට ගන්න එක වැදගත් වෙනවා. එහෙම නැති වුණාම වෙන්නේ අපිට ඉක්මනට බඩිකින් හැදෙනවා. අතරින් පතර බඩිකින් හැදෙනවා. එතකොට මොකක් හරි එකක් කනවා. එක්ක පැන් රස් එකක් කනවා, එක්ක සීනි තෙල් තෙල් දාපු මොනවා හරි කනවා. මේවෙන් වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණයට ගොඩක් වෙලාවට බලපවත්වනවා. විශේෂයෙන්ම මේ තෙල් දාන ආහාරවල තියෙන ලොකුම ගැටලුව තමයි මේ වගේ ආහාරවලින් අපේ බඩවැලේ තියෙනවා හොඳ තත්ත්වයේ බැක්ටීරියාවල්. මේවෙන් තමයි අපේ ගොඩක් වෙලා ප්‍රතිශක්තිය වැඩි කරගන්න හුඟක් උදව් කරනවා මේක. දැන් මේ බැක්ටීරියා ඔක්කොම හොඳ තියෙන ඒ කියන්නේ අපිට හොඳ බැක්ටීරියා ඔක්කොම නැති වෙනවා මේ තෙල් ආහාර වැඩිපුර ආහාරයට ගන්නකොට. ඉතින් ඒකත් අපිට වැදගත් වෙනවා. අපි කියනවා ගට් ෆ්ලෝරා කියලා. මේ ගට් ෆ්ලෝරා එක වැඩි කරගන්න ඕනේ හොඳ තත්ත්වයේ තියෙන එක. එහෙම නැති වුණාම ඒකත් ප්‍රතිශක්තියට බලපානවා. ඉතින් මං හිතන්නේ ඒකින්ද අර අනවශ්‍ය විදිහට අර ඉස්සර වාගේ ආපස්සට දුවලා යන්නේ නැතුව පොඩ්ඩක් ආපස්සට කකුලක ආපස්සට තියලා ආපහු හිතන්න අපිට අවස්ථාව ඕනේ. මොකද මේ තත්වෙන් අපිට ගැලවෙන්න බෑ තව අවුරුද්දකට. ඉතින් අපි ඒක නිසා මේ ඇරියයි කියලා ඔක්කොම හොඳ වුණයි කියලා සතුටු වෙලා පරණ තත්වෙට යන්න එපා. පුළුවන් තරම් බලන්න ආපහු අපි කොහොමද මේ තත්වෙ මිදෙන්න අපි තමන්ගේ ශරීරය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක අපි බලන්න ඕනේ. සංගායනාවට සවන් දෙමින් ඉන්නේ ඔබයි මමයි. අපි කතා කරන්නේ COVID-19 කාලේ අපි මේකට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන එක. කිසියම් ගැටලුවකින් ඔබ ඉන්නවා නම් තමන්ගේ තත්ත්වය කිරාමැන බලන්නට එපා. බොහෝ අයට මේ මොහොතේ ජීවිතය දැනෙන්නේ ඔබට දැනෙනවා වගේ තමයි. හිඟකම්, පාඩු, මේ සියල්ල
බොහෝ අයට දැනෙනවා ඔබට මට මගේ රටේ අයට පමණක් නොවේ ලොවටම දැනෙනවා ඒ නිසා අල්පේච්ඡතාවෙන් එයට පොදුවේ දරාගෙන ඉන්න පුළුවන් ශක්තිය අපේ ආගමික පරිසරයෙන් පවා ලැබුණු જાතියක් නිසා අන් අයට වඩා අපිට මේකට ඔරොත්තු දෙන්න ලේසි ඒ වගේම මේ පින්බිමේ වැටක කොලයක් හරි කඩාගෙන කන්න පුළුවන් නිසා අන් අයට වඩා අපි වාසනාවන්තයි ඒ නිසා ඔබ කිසියම් චෛතසික වේදනාවකින් ඉන්නවා නම් දුරු කරගෙන තුටු පහට වෙන්නටයි එහෙම කිව්වේ අපි සූදානම් වෙන්නේ අපේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට වෛද්‍යතුමන් වෙත යොමු වෙන්න වෛද්‍යතුමනි ඔබතුමා අපි කලින් කතා බහේදී කිව්වා මේ අපේ ජීවන රටාවේ කිසියම් වෙනස්කමක් ඇති කරගන්න ඕනේ කියලා දේශීය වශයෙන් අපි මේක කරන්නේ කොහොමද වෛද්‍යතුමනි තරංග දැන් අපි කාලයක් තිස්සේ අපේ සංස්කෘතියේ විශාල වෙනස් වීමකට ලක් වෙලා තිබුණා කොරෝනා ආසාදන එන්නේ ඉස්සෙල්ලා අපි ජීවත් වුණේ විසම වූ ආකල්ප සමුදායක් එක්ක මේක එක දවසකින් වෙච්ච දෙයක් නෙමෙයි තව ක්‍රියාත්මක වෙච්ච විශාල බලවේග ප්‍රමාණයක් තියෙනවා එයින් එකක් තමයි මේ විවෘත ආර්ථික සංකල්පය විවෘතාර්ථික සංකල්පයේ නරක දෙයක් නොවුණා වුණාට එහි භාවිතය නිසියාකාරව බුද්ධිමත්ව කරගත්තේ නැත්නම් ඒකේ අනිසි ප්‍රතිඵල අපිට විඳින්න පුළුවන් වෙනවා. එතකොට අපි අපේ පැරණි ජීවන රටාවයි COVID-19 එන්න ඉස්සෙල්ලා තිබිච්ච ජීවන රටාවයි දැන් අද තියෙන ජීවන රටාවේ අතර සෑහෙන වෙනසක් අපිට දැක ගන්න පුළුවන්. ඔව්. අපි දැන් මේ කාල පරිච්ඡේදයේ අනුව අපි වෙන් කරලා ගත්තොත් 1977 ඉස්සෙල්ලා මේ රටේ මිනිසුන්ට තිබුණු ප්‍රශ්න එහෙම නැත්නම් සංස්කෘතිය සහ ආහාර ගැත්‍ය රටාවයි 1977 පස්සේ අතිවිච රටාව අතර වෙනසක් තියෙනවා. මෑත අතීතයේ හැටියට ගත්තොත් 1977 පස්සේ කාලයේදී බොහෝ ආහාර වර්ග ඒ වගේම නිෂ්පාදන වෙළඳපළට බහුලව හඳුන්වලා දීලා තියෙනවා විවිධ සමාගම්වලින්. ඒ වගේම එවෙන් සමහරක් ඒවා ශරීර සෞඛ්‍යයට හොඳ හිතකර දේවල් වෙන්න පුළුවන්. තවක් සමහරක් ඒවා ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. අපි සමහරක් දේවල් අහිත බව දැන දැනත් පරිභෝජනයට පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම වෛද්‍යංශවලනු සෞඛ්‍යංශවලනු ඒ පිළිබඳව ලොකු පැහැදිලි කිරීමක් හෝ එහෙම නැත්නම් රාජ්‍යංශයෙන් ඒවා තහනම් කිරීමක් හෝ ඒ වගේ ක්‍රියා මාර්ගයකට එළඹිලත් නැහැ. එතකොට රටේ වගකිය යුතු අංශවලින් ක්‍රියාත්මක විය යුතු දේවල් හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට මහජනතාව ඒවට ගොදුරු වෙනවා. නිදර්ශනයක් වශයෙන් කිව්වොත් විවිධ රසකාරක වර්ග වර්ණකාරක වර්ග යොදපු ආහාර අද වෙළඳපොලේ ගොඩක් තියෙනවා. එතකොට ඒ ආහාර වර්ග බහුල වශයෙන් පරිභෝජනයට ලක් වෙනකොට ඒ ගැන නොදන්නා අය රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි. දැන් අපි බහුල වශයෙන් පාවිච්චි කරන හුඟක් අද ලංකාවේ දැක් ගන්න පුළුවන් ආහාර සංස්කෘතිය තුළ මේ ක්ෂණික ආහාර වර්ග. ඒ වගේම තමයි චයිනීස් ආහාර කියලා කියන්නේ නැත්නම් චයිනීස් ෆුඩ් කියන එක. මම හිතන් චීනවත් නැතුව ඇති එච්චර චයිනීස් ෆුඩ් ලංකාවේ තරම්. මේ මොකද හැමතැනම අපිට වෙළඳ සැල්වල දැක ගන්න ලැබෙනවා ඒ වගේ මේ ආපනශාලා. මම කියන්නේ මේ ආපනශාලා පවත්වාගෙන යන එක වැරදි කියන එක නෙවෙයි. හැබැයි මේ ආපනශාලාවකින් ලබා දෙන ආහාරය සෞඛ්‍ය සම්පන්න නැත්නම් ඒක මහජනතාව රෝගයට පත් වෙනවා. මොකද හැම සත්වෙක්ම ආහාරය මත තමයි යැපෙන්නේ. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා තියෙනවා. එතකොට මේ ලබා ගන්න ආහාරය සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. එතකොට ඒ සෞඛ්‍ය සම්පන්න භාවය මිල කරනවා නම් එහෙම නැත්නම් පාරිභෝගිකයා රඳවා තබා ගැනීම සඳහා උපක්‍රම රසායනික උපක්‍රම පාවිච්චි කරනවා නම් ඒකට විකෘති රසායනිකයක් එකතු කරලා මිනිසුන්ගේ රසය කියන එකේ මුලාවටපත් කරනවා නම් කළා මූල්‍ය උත්පාදනයේට
ඒක කරගෙන අර පෝෂණ ගුණය නැතුව ඒ දේ කරනවා නම් ඒක අයහපතක් තමයි වෙන්නේ. නිදර්ශනයක් හැටියට අපි දැකලා තියෙනවා මේ රසායන විද්‍යාත්මක වශයෙන් කියන මොනෝසෝඩියම් ග්ලූටමේට් කියලා රසකාරකය. එතකොට මේ මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන රසකාරකය යම් ආහාරයකට ඇතුළු වුණහම වෙන්නේ අපි මුලාවටපත් වෙනවා. අපේ දිව අසාමාන්‍ය ලෙස උත්තේජනයකටපත් වෙනවා. රසනේන්ද්‍රිය කියන්නේ දිවේ තියෙන රස සංවේදක සෛල අසාමාන්‍ය ලෙස උත්තේජනයකටපත් වෙනවා. එතකොට අපි වැඩිපුර ආහාර කෙරෙහි රුචිකත්වයක් දක්වනවා. ඒකට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ නිසා වෙන්නේ මොකද? වැඩිපුර ආහාර ප්‍රමාණයක් ශරීරගත කරගන්නවා. එතකොට වැඩිපුර ආහාර ප්‍රමාණයක් ශරීරගත කරගැනීමෙන් ශරීරාභ්‍යන්තරයේ තවත් ජෛව රසායනික ගැටලු රාශියක් මතුවෙනවා. අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා පෝෂණ කොටස් හෝ වේවා, එහෙම නැත්නම් ඉන්ධන හෝ වේවා ශරීරගත වීම නිසා ඇතිවන ප්‍රශ්න. ඒ නිසා අපේ දේහයේ තියෙන සංයුතිය වෙනස් වෙනවා. තියෙන මේද ප්‍රමාණය සංයුතිය වෙනස් වෙනවා. ඉතින් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය සංයුතිය වෙනස් වෙනවා. ඒ වගේම මේ අනිකුත් සංඝටකවල සංයුතිය වෙනස් වීමක් ඇති වෙනවා. ඒක රෝගකාරකයක් වෙනවා. ඒ නිසා දියවැඩියාව අධික මේද අධික වීම නිසා මේ කොලෙස්ටරෝල් වගේ දේවල් වැඩිවීම. ඒ වගේම මිනිස්සු තෘප්තියකටපත් වෙන්නේ ආහාර ගැනීමෙන්. අපි සාමාන්‍යයෙන් තෘප්තියටපත් වෙනවනේ ආහාරයක් ගත්තම. දැන් මේ වගේ රසකාරකයක් දැම්මට පස්සේ ඒගොල්ලෝ තෘප්තිමත් නැහැ ආහාරයෙන්. කොච්චර කෑවත් මදි. උගුරට එනකන් කෑවත් සෑහීමකටපත් වෙන්න බෑ. තවත් චුට්ටක් කන්න හිතෙනවා. ඉතින් මේ තත්ත්වය නිසා මිනිස්සු රෝගයට ගොදුරු වීමක් දැක් ගන්න පුළුවන්. ඉතින් මේවා වෙනස් වෙන්න ඕනේ. එතකොට අපි ඉස්සර ආහාරයක් රස කරගන්න භාවිතා කළේ රසායන ද්‍රව්‍ය නෙවෙයි. ඒ කියන්නේ කෘත්‍රිම රසායනික නෙවෙයි. ස්වාභාවික රසායනික. ඒ ස්වාභාවික රසායනික කියලා කියන්නේ අපි අවට පරිසරයෙන් සොයාගත්ත දේවල්. එහෙම නැත්නම් ආහාරයට ව්‍යංජනයට එකතු කරපු ද්‍රව්‍ය. ඒකේ විශේෂත්වය තමයි අපි රසකාරක හැටියට ඉස්සර භාවිතා කරපු බොහෝ ද්‍රව්‍යයන් දේශීය වෛද්‍ය ක්‍රමිය තුළ ඖෂධ හැටියටම භාවිතා කරන ද්‍රව්‍යයන්. නිදර්ශන හැටියට ගත්තොත් අපි ඉඟුරු, කොත්තමල්ලි, සුදුළූණු, දුරු වර්ග, සූදුරු, කොත්තමල්ලි, ගම්බිරිසැට, කුරුඳු පොතු, රම්පේ, කරපිංච, සේර, උළුහාල්, මේ හැම දෙයක්ම ඖෂධ ද්‍රව්‍ය. හැබැයි මේ හැම දෙයක්ම අපි ආහාර රස කර ගැනීමේදී භාවිතා කළා. දැන් අපි ඔය කියන දුරු වර්ග වලින් කොච්චර ප්‍රමාණයක් අද ආහාර රස සකස් කරනකොට භාවිතා කරනවද? ඔය චයිනීස් රෙස්ටුරන්ට් එකක ආහාර සකස් කරද්දී මේ දුරු වර්ග වලින් කොච්චර ප්‍රමාණයක් භාවිතා කරනවද? අපි අත්දැකලා තියෙන දේ සත්‍ය තත්ත්වය තමයි ඔවෙන් 1%ක්වත් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ ස්ටොක් පවුඩර්ස් කියන යම්කිසි සංස්කරණය කරපු ද්‍රව්‍ය. එතකොට ඒක රසකාරය. දැන් ඔය ඒ තුල අන්තර්ගත වෙනවා තවත් රසායනික මිශ්‍රණයක්. මොල්ටඩෙක්ස්ට්‍රින් කියලා රසායනිකයක් ඒ තුල අන්තර්ගත වෙනවා. එතකොට මේ මොල්ටඩෙක්ස්ට්‍රින් වලින් වෙන ශරීරයට ඇති වෙන බලපෑම, ඒ වගේම මොනෝසෝඩියම් ග්ලූටමේට් වලින් වෙන ශරීරයට ඇති වෙන බලපෑම රෝගකාරක වීමි නම්‍යතාවයක් තියෙනවා. ඉතින් දැන් අපි මහජනතාව හැටියට මේව ගැන අවධානය යොමු කරන්න ඕනේ. රසයට වහල් වෙලා එහෙම නැත්නම් ෆැෂන් එකක් හැටියට අපි හඹාගෙන ගිය කාලේ දැන් අවසන් කරන්න ඕනේ. එතකොට අපි ආපහු අර ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා ආහාර රස කරගත්තොත්, ඒ වගේ මේ ඒවැ තියෙන ඖෂධීය ගුණය ලබා ගත්තොත් අන්න අපිට රෝගවලට ඔරොත්තු දීමි හැකියාව ශරීරය තුළ වර්ධනය වෙනවා. එතකොට රෝගයක් ඇතිවෙන්න ආවත් විසබීජයක් ආවත් එකවර අපිව ආක්‍රමණය කිරීමට නොහැකි. ඇයි? ශරීරය තුළ තියෙනවා ඒ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක්. දැන් අද හොයාගෙන තියෙන කාරණේ තමයි මේ COVID-19 වලින් වැඩි අවදානමක් තියෙන්නේ දියවැඩියා රෝගීන්. දියවැඩියා රෝගයට ගොදුරු වෙච්ච කෙනෙකුට COVID-19 නැති වුණොත් ඔහුට ඇතිවෙන ආබාධය, එහෙම නැත්නම් ඉරණම, උපද්‍රවකාරී තත්ත්වය ගොඩක් වැඩි.
එයිනොත් වයසක උදවියට ඇති වෙච්චහම ඊටත් වඩා වැඩි. එතකොට දීවැඩියා රෝගයට ගොදුරු වෙන්නේ ඇයි? ඒකෙත් දීවැඩියා දෙවැනි වර්ගය ගත්තොත් සම්පූර්ණයෙන්ම දෙවැනි වර්ගය අපේ ජීවන රටාව පිළිබඳ ප්‍රශ්නය. ඒකේ ප්‍රතිඵලය. එතකොට අපි ගන්න ආහාර, අපේ ව්‍යායාම අඩුකම, ආහාරවල තියෙන විකෘති, අපි කොයිතරම් ආහාරවල ගුණ කතා කළත් වැඩක් නැහැ. පාරිභෝගිකයට ඒ ආහාරය ලැබේ, ඒ ද්‍රව්‍ය ලබා ගන්න නැත්නම්. දැන් අපි සියලු දෙනා ඔබත් මමත් දැකලා තියෙනවා පළතුරු වෙළඳසලක තියෙන පළතුරු. ඔව්. එතකොට කෙහෙල් කණක් ගත්තොත් කෙහෙල් කණ සම්පූර්ණ කෙහෙල් කණ එක සැරේ ඉදිලා. හැබැයි ස්වාභාවික ඉදිච්ච කෙහෙල් ගෙඩියක වර්ණය නෙමෙයි අපි දකින්නේ, සුදු මැලි වෙච්ච මලානික වෙච්ච කෙහෙල් ගෙඩියක්. එතකොට අපි පාරිභෝගිකයට මොනතරම් උපදෙස් දුන්නත් වැඩක් නැහැ වෙළඳපොළ තුල ඒ දේ ලබා ගන්න නැත්නම්. එතකොට ඒවා අපි රජයේ අවධානය යොමු යුතු තැනක්. එතන ඒ රජයට පුළුවන් මේවා කළමනාකරණය කරන්න, පාලනය කරන්න. ඇයි මේ රසායනික යොදලා මේ පළතුරු වලට කරන විනාශය? එතකොට අපි දන්නවා රටක ජීවත් වෙන මිනිස්සුන්ට ලෙඩ හැදෙන්න බලපාන හේතු ගොඩාරියක් තියෙනවා. ඒ හේතු අතර පුජ්‍යලය දෙන්නෙක් ඉන්නවා මිනිස්සෙකුට ලෙඩක් හදන්න පුළුවන්. එක්කෙනෙක් තමයි වෛද්‍යවරයා. වෛද්‍යවරයාට පුළුවන් එයා වැරදි නිගමනයක් ගත්තොත්, වැරදි ඖෂධයක් භාවිතා කළොත්, අනවශ්‍ය ඖෂධ භාවිතා කළොත් ඒකෙන් පුජ්‍යලෙක් රෝගී වෙනවා. අනිත් එක්කෙනා තමයි ආහාර සපයන කෙනා. ආහාර සපයන කෙනා වැරදි තීන්දුවක් ගත්තොත්, නරක දෙයක් කළොත් පරිභෝජනය කරන පුජ්‍යලයා රෝගීෙක් වෙනවා. ඇත්තටම ඔබතුමා ඔහොම කියනකොට මම කල්පනා කළේ මෙන්න මේ විදිහ ආදරණීය ඉල්ලීමක් මගේ රටේ සියලු ආහාර සපයන ආදරණීය හිතවතුන්ගෙන් කරන්න. අපි අපේ අයට ගොඩක් ආදරය කරනවානේ. අපි කෙහෙල් කන ඉදවන්න කාබයිඩ් ගැහුවොත්, ඒ කාබයිඩ් ගහපු කෙහෙල් ගෙඩියක් මගේ පුතාට, මගේ දුවට, මගේ අම්මට, මගේ තාත්තට මම දෙන්නේ නැහැනේ. මේ රටේම ඉන්නේ අම්මලා තාත්තලා, මේ රටේම ඉන්නේ දුව දරුවෝ කියලා ඔබට හිතන්න පුළුවන් නම් මං හිතන්නේ මගේ රටේ නිරෝගී භාවය වැඩි ඈතක නෑ. ඒ සියල්ලට තියෙන්නේ අපි එකිනෙකාට දක්වන දයාවෙහි, කරුණාවෙහි, තමන්ට මේ දේ වුණොත් කොහොමද කියලා දැනෙන තරමෙහි අතරේ තියෙන වෙනස. උත්සාහ කරලා බලන්න, ඔබට එහෙම යහපත් වෙන්න පුළුවන්. අපේ ආදරණීය වෛද්‍යතුමිය, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වෛද්‍යතුමියගේ පැත්තට හැරෙන වෙලාව සංගායනා වැඩසටහනේ. වෛද්‍යතුමියනි, දැන් අපේ වෛද්‍යතුමා කිව්වා මේ රසකාරක අඩංගු ආහාර, මේ සියලු දේවල් අයින් කරලා අපේ දේශීය කුළුබඩුවලට යොමු වීමෙහි තියෙන වැදගත්කම ගැන. එතකොට මේ ආහාර රටාව ගැන දැන් වර්තමාන තත්ත්වයත් එක්ක යාවත්කාලීන කරලා ඔබතුමිය කතා කරන මොහොතක කිව්වා මේ අපිට අත්‍යවශ්‍යයෙන්ම අපේ ආහාරවලට යොදාගත යුතු පෝෂකයන් හතරක් ගැන. මම කැමතියි ඒ ගැන ටිකක් සවිස්තරාත්මකව දැනගන්න ඔබතුමියගෙන්. මොකද මේ මොහොත, මේ කාලය ඒකට හොඳම වෙලාව. අපිට ඉස්සර අපි සමබල ආහාර වේලක් ගන්න කියලා වචනවලින් කිව්වා. කැමති කෙනෙක්ට අහන්න පුළුවන්, නැත්තම් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ අපි එක කරන්නම ඕනේ වෙලාවක්. එහෙම කරන්නම වෙලා තියෙනවා අපිට. එහෙම කරන්නම බලාගෙන ඉන්න අයට ඔබතුමිය මොකද කියන්නේ? අනිවාර්යයෙන්ම තරංග, මං හිතන්නේ දැන් තමයි අපි අර මේ අපේ වැරදි ආලයිප මේ ආකල්ප, වැරදි මේ පුරුදු වලින් එළියට යන්න තියෙන හොඳම වෙලාව. අපි දන්නවනේ දැන් ලංකාවේ ගත්තහම අපේ තියෙන ප්‍රශ්න දිහා බැලුවම 125% දිය වැඩියාව, 50%කට අධික රුධිර පීඩනය, ඊට අමතරව මේ ගත්තහම කාන්තාව 50%ක් අධිබරින් පෙළෙනවා. ඒ වගේ අපිට අති විශාල ප්‍රශ්න තිබිච්ච අවස්ථාවක තමයි මේ කොරෝනා වෛරසයත් ආවේ. ඉතින් එහෙම කියලා දැන් මේ තත්ත්වය උඩ අපි බලන්න ඕනේ මේ අපේ තිබිච්ච රෝගවලින් අපි කොහොමද මිදෙන්නේ. මොකද මේ හුඟාකේ කිව්ව රෝග ටික ආහාර වලට සම්බන්ධයි. අපේ කටේ වැරද්දින්ද හැබිච්චේව තමයි හුඟක්ම තියෙන්නේ. ඉතින් දැන් මෙතන තියෙන එකක් තමයි අපි හැමදාම කතා කරන මේ සම්බල ආහාර වේල කිව්වා මේ බත් පිඟාන ගැන.
දැන් අපි බත්නේ අපේ තියෙන ප්‍රධාන ආහාරය එහෙම කියලා අපි මේ බත් අසීමිත විදිහට අපිට කන්න බෑ. ඇති මිනිස්සු හිතන්නේ මේක අසීම අපේ ප්‍රධාන ආහාරය මේක තමයි කියලා මේකම කන්න පුළුවන් කියලා. එහෙම ඇත්තටම බෑ. අපි කියන්නේ බත් පිඟානක් ගත්තාම බත් පිඟානේ වැඩිම ප්‍රමාණය දැන් සාමාන්‍ය රස් මේ වැඩපලක් කරන්නේ නැතුව එක තැන ඉන්න කෙනෙක් නම් අපි කියන්නේ බත් පිඟානේ අඩුම ගානේ තියෙන්න ඕනේ බත් තියෙන්න පුළුවන් කාලකට කාලක් විතරයි කියලා. එහෙම නැතුව බත් පිඟානේ අර අපි දැන් කරන්නේ එහෙම නෙමෙයිනේ අර දාගැබක් වගේ ලොකු බත් එකක් තමයි අපි කන්නේ. හැබැයි මේ කන එළවලු මාළු පිණි කන් හැන්දෙන් වගේ චූට්ටක් දාලා තමයි ඒක කන්නේ. ඉතින් දැන් මේ தත්ත්වය අපි අතර වෙනස් කරන්න ඕනේ. දැන් මේකට අර හෝම් ගාඩින් එකත් අපිට උදව් වෙනවා. මොකද හුඟක් අය කියයි ඊගම අපි කොච්චර කොහොමද මෙච්චර එළවලු කන්නේ ඔය කියන තරමට ඒවා කොච්චරද ගණන්ද කියලා. ඒක තමයි වැදගත් වෙන්නේ අපේ වත්තේ අපි මොන මොන හරි දෙයක් වගා කරගන්න එක වැදගත් වෙන්නේ. එතකොට දැන් අපි බත් පිඟානක ඒ ප්‍රමාණය ගත්තාම කාලක් කිමුක අපි මැක්ස් වැඩිපුරම යනවා නම් හොඳට වැඩ කරන කෙනෙක් නම් භාගය දක්වා යන්න පුළුවන්. හැබැයි ඉතිරි ටිකට එන්න ඕනේ අපේ එළවලු තියෙන්න ඕනේ. කොළ ජාතියක් තියෙන්න ඕනේ. අනිත් එක තමයි මස් මාංශ එහෙම නැත්නම් පියලි වර්ගයක් එහෙමත් නැත්නම් බිත්තරයක් ඒ වගේ මොකක් හරි ප්‍රෝටීනයක් අපිට හම්බෙන ආහාරයක් ගන්න ඕනේ අපේ ආහාරයට එකතු කරන්න ඕනේ. ඉතින් මේක තමන්ගේ මුදල් පසුම්බියේ විදිහට තමන්ගේ කැමැත්ත අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක අපි හැමතිස්සෙම බලන්න ඕනේ. දැන් මේ ප්‍රමාණයට අපි ආහාර ගැනීම ඉතාමත්ම වැදගත් කියලා. මොකද අපි ආහාර ගොඩක් වැඩිපුර අනවශ්‍ය විදිහට ගත්තොත් අපේ ශරීරයේ අර මේ බර තත්ත්වයේ වැඩි වෙනවත් එක්ක මේ ප්‍රතිශක්ති මට්ටම් මේ ඔක්කොම බහිනවා. දැන් මේ ඊටත් අමතරව අපි අනිත් ලෙඩ වලට මේ තල්ලු වෙන පැත්තත් වැඩි. අනිත් එක අපි මේ කොරෝනා වෛරස් එකත් එක්ක දැක්කා. වෙනද හැමදාම කියන්නේ කාන්තාවන්ට තමයි. හැබැයි මේ කොරෝනා වෛරස් එක වැඩිපුර වැළඳුනේ කාටද? පිරිමින්ට. ලෝකෙම එහෙමයි, ලංකාවෙත් එහෙමයි. 3/2ක් විතරම ආවේ පිරිමි තමයි. 3න් කාන්තාව හිටියේ 3/1ක් විතර. මම ලෝකෙම මේ සමීක්ෂණ දිහා මේ බැලුවාම ලෝකෙම හැමතැන මෙහෙමයි. ඒ කියන්නේ දැන් මේ පිරිමින්ට තමයි මේක හැදින්න තියෙන හැකියාව වැඩි. මොකද පිරිමියන් තමයි හුඟක් වෙලාවට මම හිතන්නේ මේ නරක පුරුදු වල ගොඩක් ඉන්නේ. මේ දුම් පානය කරන්නේ, මත්පැන් පානය කරන්නේ. එතකොට වැඩිපුරම එළියෙන් කන්නේ. වැඩිපුරම එතකොට අනවශ්‍ය විදිහට අර මේ ඉස්සෙල්ල වෛද්‍යතුමා කිව්වා වගේ වැඩිපුරම අර මේ ආහාරවල තියෙන මේ ප්‍රිසර්වේටිව්ස් එතකොට මේ එක එක දාලා තියෙන කෘත්‍රිම රසකාරක මේවට ගොඩක්ම ගොදුරු වෙන්න තියෙන හැකියාව ඒගොල්ලන්ට හරි වැඩි. ඉතින් මං හිතන්නේ මේකදී දැන් ආපහු පොඩ්ඩක් හැරිලා බලන්න ඕනේ. දැන් අපි ගෙදරින් කෑම එකක් ගෙනිච්චා නම් ටිකක් හොඳයි නේද කියන තත්ත්වයට එන්න ඕනේ. දැන් හුඟක් වෙලාවට කරන්නේ පිරිමි කට්ටිය හරි අකමැති කෑම උස්සන් යන්න. මේක එක්ක ලැජ්ජයි. විශේෂයෙන්ම ඒක එන්නේ මැදිවියට ඉස්සෙල්ලා අපේ මේ අවුරුදු 30-40 අතරයි. ඊට පස්සේ වුණ 40-50 විතර වෙනකොට ඊට පස්සේ සමහර වයස අය කැමති. නමුත් අර එක වයස සීමාවකයි ටිකක් අකමැති. මං හිතන්නේ දැන් ඇත්තටම හිතන්න ඕනේ කාලයක් ඇවිල්ලා තියෙනම අපේ කන පිඟාන සංස්කරණය කරගන්නත් ඕනේ. ඒ පිඟාන ඇතුලේ තියෙන්නේ මොනවද බලන්නත් ඕනේ. අනිත් එක තමයි මේ ඒක බත් කනවයි කියලා බත් නිකන් ලොකුවට තාගබක් වගේ අපේ වැඩ කරන ප්‍රමාණයට හරියන සාපේක්ෂව අපි ආහාර ගන්න එකත් වැදගත් වෙනවා. ඉතින් මං හිතන්නේ අපි ඒකදී සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් බත් වලට අමතරව අපිට දැන් තියෙනවා අලබතල. දැන් ලංකාව වගේ රටක මඤ්ඤුක්ක තියෙනවා, බතල තියෙනවා. දැන් විශේෂයෙන්ම දැන් ඉස්සර කාලේ නම් කහබතල හරියට තිබුණා. දැන් ඇත්තටම කහබතල කියන එක නැති වෙලා. කහබතල කියන්නේ ඉතාමත්ම හොඳ අර කැරටින් බහුල හොඳම ආහාරයක්. අනික බතලත් එක්ක ඇත්තටම දැන් ළමින්කට නම් බතලයි දැන් සමහරලාට අවශ්‍ය නම් මාළු හරි මස් හරිත් එක්ක එකට උයන්න පුළුවන්. එකට උයපුවාම ඉතාමත්ම රසට එන මේ කරි එකක් විදියට හදාගන්න පුළුවන්. ඒක එතකොට එක කරි එකක් විදියටත් හදාගන්න පුළුවන්. ඇත්තටම කරිස් 10-15 හදන්න ඕනේ නෑ ගෙදරක. සමහරලාට ඒ අලජාතියයි ඒකත් එක්ක මස්සරි මාළු හරි මොනව හරි දාන එකයි ඒකත් එක්කම තව නිමිති හරි මොනව හරි එකක් එකට දාලා එහෙම හදන්න පුළුවන්. එක එක පොට් එකකින් ඔක්කොම එක පාර හදන්න පුළුවන්. එතකොට අර උයන්න යන කාල සීමාවන් අපිට අඩු කරගන්න පුළුවන්. අනිත් එක තමයි විශේෂයෙන්ම අපි ටිකක් මෙහෙම වෙන්න ඕනේ. දැන් වට්ටක වගේව හරියට තියෙනවනේ. නමුත් වට්ටක හුඟක් වෙලාවට අපේ පුරුදුලා තියෙන්නේ කරි එකක් විදිහට කනවා. එතකොට එකපාරක් ආපුවාම හරි අප්පිරියයි. ආය හැමදාම ඕක කන්නත් අමාරුයි. නමුත් වට්ටක්ක වලින් හදාගන්න පුළුවන් ගොඩක් ಜಾති තියෙනවා.
වටක්ක කිවල ඇත්තටම ගොඩාක් තියෙනවා අර කහපාට වර්ණකයේ වැඩිපුර තියෙන හින්දා අපිට ලෙඩ රෝග වලින් හරියට වළක්වා ගන්න ඒක මොකද ඇන්ටිඔක්සිඩන්ට් ටික ප්‍රතිඖෂධයක් විදිහට පාවිච්චි වෙන හින්දා මේ ප්‍රතිඖෂධ කාරකයකින් ගොඩාක් වෙලාවට අර මේ එන විසබීජත් එක්ක මේ ෆයිට් කරගන්න මේ මේ ශක්තිය ලැබෙනවා ඉතින් වටක්ක වගේ එකක අපිට පුළුවන් එකක් වටක සුප් එකක් හදන්න වටක සුප් එක කියන එක හරිම ලේසි එකක් තැඹුවා නිකම්ම බ්ලෙන්ඩ් එකක් බ්ලෙන්ඩර් එකක් තියෙනවා බ්ලෙන්ඩ් කරනවා එහෙම නැත්නම් හොඳට මේ මේ මේම පොඩි කරලා වතුර ටිකක් දාලා හිටන් මේ ඊට පස්සේ ඒකට චුට්ටක් ඔන්නෑන් මේ හොඳට දෙහි ටිකක් දාපුවාම මේ රස ඉතාමත්ම හොඳට රස එනවා තව කැමති කෙනෙක් නම් පොඩ්ඩක් යන්තම් තෙම්පරාදුවත් කරගන්න පුළුවන් ඊට අමතරව වටක වලින් හදාගන්න පුළුවන් පයිස් කියලා. ඒ කියන්නේ පොඩි මේවක් අදාලා බේක් කරලා හදාගන්න පුළුවන් බේකින් මේවා. ඒ වගේ ගොඩාක් જાති තියෙනවා හන්දන මම හිතන්නේ දැන් අන්තර්ජාලයේ අනන්ත අප්‍රමාණ රෙසිපිස් තියෙනවා. මේ වෙලාවේ මේ රෙසිපි දිහා ටිකක් පොඩ්ඩක් බැලුවා නම් මේ ඉතාමත්ම කෙටි කාලයකදී හදාගන්න පුළුවන් ඒවා තියෙනවා හුඟක් જાති. මම හිත මම දැක්ක අද එකක් තිබුණා පැස්ටා එකකට පැස්ටා එකක් හදාගන්නේ කොහොමද කියලා අමුතු විදිහට එක පොට්ටේකට පැස්ටා තම්බන්නේ නැතුව නිකම්ම හදාගන්නේ කොහොමද කියලා ඒ වගේ මුගච්ඡාතියේ රෙසිපිස් හරියට තියෙනවා හැමදාම එක 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 අලුත් අලුත් ඒවා එනවා මං හිතන්නේ අපි බලන්න ඕනේ අර අපේ කාල සීමාව ගොඩාක් උයනේකට වැය කරගන්නේ නැතුව පෑ භාගික වගේ කාලෙකදී අපි කොහොමද ඉක්මනට උයාගන්නේ කියලා මේකත් අපිට හරියට වැදගත් වෙන එක ඒ කියන්නේ අපි හුඟක් වෙලාට උයන්න කාලේ ගොඩාක් නාස්ති කරනවා ඉතින් එතකොට ගෘහණියු විදිහට ටිකක් වෙලා යනකොට හරිම අමාරුයි මහන්සි කම්මැලි හිතෙනවා. ඒතර දවල් කෑම ඉවුවට පස්සේ හිතෙනවා අයියෝ රැට නම් කීයටවත් උයන්න බෑ. මොකද මේ මේ එපා වෙලා දැන් උයලා කියලා. දැන් ඒ தත්ත්වෙට යන්නේ නැතුව අර අපි පොඩ්ඩක් සැලසුම් කරගන්නත් ඕනේ. අනිත් එක ಜಾති 10ක් 15ක් හදන්න අවශ්‍ය නැහැ. ඒ ಜಾති එකටම හදලා එක 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 ව්‍යංජනයක් වෙන්න පුළුවන්. හැබැයි අර ඔක්කොම එකට දාලා හදන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් මේම ගැන මම හිතන්නේ ගොඩක් වෙලාට අපි උනන්දු වෙන්න ඕනේ මේ කාලෙදී අනික විශේෂයෙන්ම උනන්දු වෙනවට මං ඉස්සෙල්ලක වගේ ලොකු බත් ගොඩක් කන්නේ නැතුව බත් එකත් එක්ක අනිත් ඒවා සමව ආහාරයට ගැනීම තමයි හුඟක් වෙලාවට වැදගත් වෙන්නේ අනිත් එක අපේ අර තියෙනවා මං හිතන්නේ කෙසෙල් ගෙඩි වගේ ඒවා ඇත්තටම ගොඩක් තියෙනවා කෙසෙල් ගෙඩිත් කනකොට අපිට තියෙන ප්‍රශ්නේ එකක් කාලෙ නවතින්නේ නැහැ ඇවරියම කනවා ඉතින් මේක තමයි දැන් විශේෂයෙන්ම දියවැඩියා වගේ තියෙන අයටයි අපි හැරෙම තිස්සම කියන්නේ සුගර් සීනි ලෙවල් එක දැන් අපේ සමහර අයගේ උඩ තට්ටෙටම ගිහිල්ලා තියෙනවා බෝඩර් ලයින් එකට ගිහිල්ලා තියෙනවා දැන් ඔන්න කොයි වෙලේද අර පැත්තට යන්නේ කියලා ඉන්නේ එහෙම අයට අර ගොඩාක් ඒ විදිහට ආහාරයට ගන්න එක එච්චර සුදුසු නැහැ හන්දේ මං හිතන්නේ කනකොට හැම එකේම අර අපි බුදුහාමුදුරුවෝ කිව්වා වගේ හැම දෙයක්ම මදපානින් කන්න ඕනේනේ ඉතින් ඒක නිසා මේ ඕනෑම දෙයක් කනකොට අසීමිත විදිහට කන්නේ නැතුව අපි සුළු ප්‍රමාණවලින් මද ප්‍රමාණවලින් කනවා නම් ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ ඇත්තටම. ඒක ඒ වාගේ දෙයක් අපි මං හිතන්නේ මීට වැඩිය අර ආපස්සට ගිහිල්ලා අපි දැන් අපිට මොකද වුනේ? අපිට ආපහු එන්න පුළුවන්ද? මේ වෙලාව හොඳ වෙලාවක් අලුත් ජීවිතයක් පටන් අරගෙන අලුත් බත් පිඟානකට යොමු වෙන එක මං හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා විශේෂයෙන්ම අලුත් ආහාර පිළිබඳ අත්දැක බැලීමුත්. ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබයි මමයි සංගායනාවේ අද දවසේ අපේ කතා බහත් වෙනදා වගේම ඔබේ මගේ ජීවිතය ලස්සන කර ගැනීම වෙනුවෙන් ලස්සන කියලා කියන්නේ බාහිරින් බැලුවම පේන දෙයක් කියලා අපි කල්පනා කළාට ඇත්තටම ආධ්‍යාත්මිකව සහ ඇතුළතින් පේන ලස්සන ඊට වැඩිය ජීවිතයට දැනෙන සුළුයි. ඒ දැන්වීම වෙනුවෙන් ඒ දැනවීම වෙනුවෙන් තමයි අද දවසේ අපි ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍යායතනයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්ද්‍රසිරි වැලවිට වෛද්‍යතුමන්වත් ඔබ හමුවට කැඳෙව්වේ. එතුමන්ව හමුවෙන්න උපදෙස් ලබා ගන්න ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ මෙන්න මේ දුරකථන අංකයට කතා කළොත් ඔබට පුළුවන් 0710 828 828 0710 828 828 වෛද්‍යතුමනි, දේශීය වශයෙන් දැන් අපේ වෛද්‍යතුමිය කිව්වෝ අපි හෝම් ගාඩන් එක ගැන. අපි ඇත්තටම ගෙවත්තේ මේ දවස්වල මොනව හරි
වගා කරා හැමෝම. එතකොට දේශීය වශයෙන් අපි නිතර කතා කරන මේ ඕනෑම ලෙඩකට උරුත්තු දීමේ ශක්තිය හදාගන්න නම් අපේ ගෙවත්තේ අපි නිතර ළඟ තියාගන්න ඕනේ වගා කරගන්න ඕනේ දේවල් ඖෂධ වගේ වටින දේවල් මොනවද මේ පින්බිමේ වැවෙන? ඔව්. ඊටාත්ම වැදගත් ප්‍රශ්නයක් තරංග ඇහුවේ. දැන් අපි තොරතුරු වශයෙන් විද්‍යාත්මක දත්ත මත ඉඳගෙන මේ ප්‍රකාශ කරන දේවල් ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් වෙන්නේ පාරිභෝගිකයාට නේ, අවසාන පාරිභෝගිකයාට. එතකොට අපි ඒ අයව දැනුවත් කරන්න ඕනේ අපිට ලබාගත හැකි සෝබාදහමේ ලබාගත හැකි අමුද්‍රව්‍ය මොනවාද කියන එක. දැන් අපි වෙළඳපළේ එළවලු වෙළඳපළ ගම් එළවලු වෙළඳපළට ගියාම අපිට හම්බෙන්නේ ඒකාකාර එකම රටාවක තියෙන එළවලු ටිකක්. ගෝවා තියෙනවා, කැරට් තියෙනවා, බීට්රූට් තියෙනවා, ලීක්ස් තියෙනවා, මාළු මිරිස් තියෙනවා, ඒ විදිහට තියෙනවා. හැබැයි අපි කල්පනාකාරීව බැලුවොත් ඒ වෙළඳපළේ නැති නමුත් අපේ වත්තේ තියෙන එළවලු වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට ගමක් ගත්තොත් ඒ ගමකට ඇති වෙන්න එළවලු ඒ ගමේම තියෙනවා. මේක නගරයට, මම මේ කියන කතාව නගරයට සාධාරණ නොවෙන්න පුළුවන්. තට්ටු නිවාසයක ජීවත් වෙන කෙනෙකුට ඒ සම්පත නැති වෙලා තියෙන්න පුළුවන්. නමුත් බහුතරයක් ඉන්නේ ගැමි ජීවිතයක් ගත කරන අයනේ. ඒ ගැමි ජීවිතය ගත කරන අය අතර වෙළඳපළට යාමේ අවශ්‍යතාවය ඉතාමත්ම අඩුයි. අපේ පැරණි අය ආහාරයට ගත්ත එළවලු වර්ග, ශාක වර්ග අද භාවිතයේ ඇත්තෙම නැති තරම්. මොකද හැමෝම පුරුදු වෙලා තියෙන්නේ වෙළඳපළට ගිහිල්ලා කැරට් ටිකක්, බීට්‍රූට් ටිකක්, ලීක්ස් ටිකක් අරගෙන. මම නම් වශයෙන් කිව්ව සාමාන්‍යයෙන් ඕනෑම රෝග අවස්ථාවකට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන් ආහාර වර්ග සම්මිශ්‍රණයක් හැටියට ගත්තොත් අපිට තියෙනවා ඔය සාරණ, මුකුණු ඇන්න, තම්පලා, කංකුන්, එරබුදු කොළ, තෝර කොළ, මොනර කුඩුම්බිය, කොහිල දළු, කොහිල අල, වැල් කොයිල, කෙහෙල් මුව, පොලොස්, මේ ආදි වශයෙන් විශාල සංඛ්‍යාවක් අපේ ගෙවත්තාවට තියෙනවා. දැන් ආසාදන වලින් වළක්වා ගන්න, ඒ වගේම දියවැඩියා වැනි බෝ නොවන රෝග වලින් වළක්වා ගන්න, හෘද රෝගී බවට පත්වෙන එක වළක්වා ගන්න මේ කියන ආහාර වර්ග ඉතාමත්ම මේ ඖෂධයකටත් වඩා, ඖෂධයකින් කළ හැකි දෙයට වඩා වැඩි දෙයක් මේ ආහාර වලින් කරන්න පුළුවන්. එතකොට අපිට අපේ පැරණි ආහාර සංස්කෘතියේ තියෙනවා හත්මාලුව කියලා. එතකොට මේ හත්මාලුව කියලා කියන්නේ ව්‍යංජන වර්ග හතක්. ඒ ව්‍යංජන වර්ග හතේ විවිධ සංඝටක අඩංගු වෙ එක එක ව්‍යංජනෙන් එක එක කෘත්‍යයන් ශරීරය තුළ ඉෂ්ට කරන්න පුළුවන්. ආහාර රුචිය වැඩි කරණේවා තියෙනවා, ආහාර දිරවීමේ ශක්තිය වැඩි කරණේවා තියෙනවා, පෝෂණ ගුණය වැඩි කරණේවා තියෙනවා, ඒ වගේම මල පහවීම වැඩි කරණේවා තියෙනවා. එතකොට අපිට මේ හත්මාලුව කියන එක, ඒ සංකල්පේ මාළු හතම එකවර ගෙදරක හදාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් දවස් හතකට හත් මාළු හදාගන්න හරි පුළුවන්. ඔව්. දවස් හතකට. එතකොට මේ ආහාර සංස්කෘතිය අපි නැවත හඳුන්වා දීමක් කළ යුතුයි. ඒ හඳුන්වා දීමෙන් අපිට විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් ඔය නියඹලාව කියන එක ඉතාමත්ම වටින සෞඛ්‍ය සම්පන්න ආහාර, මේ රෝග වළක්වා ගැනීමේ ගුණයේ තියෙන ආහාර විශේෂයක්, ව්‍යංජන විශේෂයක් හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට දියගොඩ මස්, එතන ගියා මැල්ලුම, නියඹලාව, මේ ආදී වශයෙන් මේ හත්මාලුවේ අන්තර්ගත වෙන කොටස් විවිධ කෘත්‍යයන් ඉෂ්ට කරනවා. දැන් අපිට අද දවසේ මූණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නයත් එක්ක විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා ආහාරයෙන් කොහොමද අපි මේ ආසාදන වළක්වා ගන්න කියන එක. ඒක තමයි අද දවසේ ලොකුම වැදගත්. මේකට දෙන්න පුළුවන් හොඳම විසඳුම තමයි තැඹුම් හොද්ද කියන එක. එතකොට තැඹුම් හොද්දක් අපි හදාගන්නේ දුරු වර්ග පාවිච්චි කරලා. සූදුරු කොත්තමල්ලි, ඉඟුරු ඇට, ඉඟුරු ගම්බිරිස් ඇට, කුරුඳු පොතු, රම්පේ, කරපිංච සේර, උළුහාල්, ඒ මේවා එක්කව කරලා ඉවරලා හොඳට අඹරලා, ඒ අඹරනකොට ඒකට දාන්න ඕනේ සියඹලා මද ටිකක්.
සියඹලා මදක් දාලා අර දුරවර්ග ටිකක් දාලා හොඳට අඹරලා තැඹුම් හොද්දක් ගමේ ඉන්න අම්මලා දන්නවා මේක හදා ගන්න පුළුවන් තැඹුම් හොද්දක් හදා ගන්න. ඒ තැඹුම් හොද්ද දවසකට අවම වශයෙන් එකවරක් එක ආහාර වේලක් එක්ක ඒ තැඹුම් හොද්ද භාවිත කරන්න. අන්න ඒක තුලින් ආහාර දිරවීමේ ශක්තිය වැඩි වෙනවා. රුධිරයේ සීනි මට්ටම පාලනය වෙනවා. රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න පුළුවන්. දැනට භාවිතා කරන රසායනික ඖෂධවල මාත්‍රාව අඩු කරගන්න පුළුවන්. අපි දැන් සීනි පාලනය සඳහා භාවිතා කරන ඖෂධ දවසකට තුන් වරක් පාවිච්චි කරනවා නම් මේ තැඹුම් හොද්ද පාවිච්චි කරනකොට ඒ ඖෂධ ප්‍රමාණය භාගයකට අඩු කරගන්න පුළුවන්. ඉතින් හැබැයි හැම විටම වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්න ඕනේ රෝගියෙක් නම්. දිවෙඩියා රෝගියෙක් නම් දැන් මේ වෛද්‍යතුමා මේ ගුවන් විදුලියෙන් මෙහෙම කිව්වා ඒක නිසා අපි තැම්මුන් හොද්ද බිව්වා ඊට පස්සේ අපේ සීනි හොඳට මඩු වුණා සීහි නැතුව ගියා ඔය කතාව නෙමෙයි වැදගත් වෙන්නේ හැමතිස්සෙම වෛද්‍යවරයෙක් හම්බෙලා තමන්ගේ ආහාරය තමන්ගේ රෝග තත්ත්වය තමන්ට ඕන කරන ඖෂධ ප්‍රමාණය පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ ඉතින් අපේ රටේ තියෙන මේ අපි දැකපු දෙයක් තමයි මේ උපදෙස් ලබා ගන්න ටිකක් අකමැති. හැබැයි පත්තරයක යන දෙයක් පාවිච්චි කරන්න කැමති. ඉතින් ඒකෙන් වෙන්නේ පුජ්‍යලියෝ මේ අනතුරටපත් වෙන එක. අපි ඒක වළක්වා ගන්න ඕනේ යව දැනුවත් කරන්න. ඒ නිසා මේ තොරතුරු දැනුවත් වීම සඳහා ඒ දැනුවත් වීම තුලින් තමන්ගේ වෛද්‍යවරය හම්බ වෙලා වැඩිදුරටත් උපදෙස් ලබා ගන්න. එතකොට අර ඖෂධ කියන ඒවා හැම විටම වෛද්‍ය උපදේශ අනුව අඩු වැඩි කරලා මාත්‍රා වෙනස් කිරීම කළ යුතු වෙනවා ශරීරයේ ඇතිවෙන වෙනස් වීම මත. නැත්නම් අනතුරකටපත් වෙන්න පුළුවන්. එතකොට තැම්මු හොද්දක් බීලා මිනිස්සෙක් මරණයටපත් වුණා කියන ප්‍රකාශනේ එන්නේ නැහැ අර විදිහේ අනුගමනය කළොත්. නැත්නම් වෙන්නේ මොකද? අවසානයේදී වෙන්නේ මේ පුජ්‍යල තැම්බුන් හොදි බීලා සීනි ඕනවට වැඩි අඩු වෙලා මරණයටපත් උනායි කියන ප්‍රකාශනයක් එනවා. ඉතින් ඒක නිසා හැම විටම අපි අර හොඳ දේ වුණත් නිවැරදි විදිහට පාවිච්චි කළොත් තමයි නිවැරදි ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මෙතුමිය සඳහන් කළා පෝෂණංශයේ තියෙන වැදගත්කම. එතකොට ඒ ආහාර වර්ගවල තිබිය යුතු පෝෂණාංග ඒවා අපිට සාමාන්‍ය පරිසරයෙන් ලබා ගන්න පුළුවන් විශ්ලේෂණය කරන්න යන්න ඕනේ. සාමාන්‍ය මහජනතාවට මේකේ සිංක් තියෙනවද මේකේ යකඩ තියෙනවද කියලා විශ්ලේෂණය කරන්න යන්න අවශ්‍ය වෙන්නේ. මේවා අන්තර්ගත වෙන එළවලු වර්ග අපි පරිසරය තුළ බහුලව පාවිච්චි කරනවා. ඒ නිසා අපි පුළුවන් තරම් ගම්වල හැදෙන එළවලු වර්ග, කෘෂි රසායනික නොයොදපු එළවලු වර්ග, පළතුරු වර්ග භාවිතය වැඩි කරන්න. එතකොට මේවා අලෙවි කරන අයත් වෙළඳාමට මේවා කරන අයත් දැන් නගරබදව ජීවත් වෙන අයට මේ දේවල් නැහැ. එතකොට ඒ අයට පුළුවන් ගම්බද තියෙන මේ එළවලු වර්ග එක්රැස් කරලා අර අයට මේ සපයන්. හැබැයි ඒ සපයනකොට මූල්‍යමය වාසියක් ලබා ගැනීම අරමුණු කරගෙන ඒවා විකෘති කරන එක වළක්වන්න. ඒක ස්වයං පාලනයක්. මේක වෛද්‍යවරයෙකුට මේව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ගේ බුද්ධිය මෙහෙමලා අපි එහෙම නොකළ යුතුයි කියන අදිෂ්ඨානය කරගෙන ඒවැ අවංක භාවයේ පවත්වාගෙන නිවැරදි බව පවත්වාගෙන කළ යුතු දෙයක්. අද ලංකාවේ හොඳ මීපැණි ටිකක් බෙහෙතකටවත් ගන්න නැහැ. අද ලංකාවේ හොඳ කිතුල් පැණි ටිකක් කෑමක් හදන්න නෙමෙයි හදිසියකට පාවිච්චි බෙහෙතකට ගන්න කිතුල් පැණිනේ. පොල් පැණි ටික නැහැ. ඇයි ඒ? ඒ හැම දෙයක්ම විකෘති කරලා තියෙන. මොකද මූල්‍යමය වාසියක් ලබා ගන්න ඒකට තවත් මොන හරි දෙයක් අන්තර්ගත කරලා ඒකේ තියෙන ගුණාත්මක භාවය වෙනස් කරලා තියෙනවා. ඉතින් කවුද මේ දේ කරන්නේ? මේ අපි මිනිස්සුම තමයි කරන්නේ. එතකොට මෙච්චර බුද්ධිමත් මිනිසුන් ජීවත් වෙන අද කාලේ ඇයි අපි මේව කරන්නේ? මොකක්ද අරමුණ මේක කරන එක? ඒක නිසා අපි ඒව වෙනස් කරන්න ඕනේ. කිතුල් පැණි නම් ඒක කිතුල් පැණි වෙන්න ඕනේ. එතකොට පොල් පැණි නම් ඒක පොල් පැණි වෙන්න ඕනේ. මී පැණි නම් ඒක මී පැණි වෙන්න ඕනේ. ඒකට සීනි මිශ්‍ර කරලා හෝ එහෙම නැත්නම් වෙනත් රසකාරකයක් මිශ්‍ර කරලා ඒක පාරිභෝගිකයව සහ අන්තිමට වෙන්නේ තමනුත් ඒකෙන් රැවටෙන. මොකද තමන්ට රෝගයක් හැදිච්ච වෙලාවටවත් මී පැණි නේ මේ භාවිතා කරන්න. ඒක නිසා මේවා පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. එතකොට
ද්‍රව්‍යවල තියෙන ගුණාත්මකභාවය ආරක්ෂා කරගෙන ඒවැය තියෙන පෝෂණ ගුණයන් ආරක්ෂා කරගෙන අපිට ආහාර සකසා ගැනීම කළ යුතු වෙනවා. දැන් සෝබා දහමින් අපිට එළවලු වර්ග ගොඩක් හපන්න පුළුවන්කමක් නැහැ. අපේ මුඛයේ සකස් කරලා තියෙන විදිහ අර ගොඩාක් කොළ ජාති ගොඩක් වෙලා හපන්න සුදුසු කටක් නෙමෙයි දත් ටිකක් නෙමෙයි අපිට තියෙන්නේ. අඹරඹර ඉන්න බෑ. එහෙම වෙලාවකුත් නැහැ. ඉතින් අපි තාක්ෂණික උපක්‍රමයක් පාවිච්චි කරනවා මෙතෙන්දී. ඔය එළවලු සුප් එකක් අපිට හදා ගන්න පුළුවන් ගමේ හැදෙන මේ එළවලු වර්ග භාවිතා කරලා. අර මම කලින් කියපු සාරණ මුකුණ යන තම්පලා කංකුම් එරබදු කළ තෝරකොළ මොනර කුඩුම්බිය කොහිල දළු කොහිලල වැල් කොහිල කෙල්මුව පොලොස් මේ වගේ වෙන් ලැබිච්ච ප්‍රමාණයක් වර්ග හතරක් පහක් ලැබිච්ච ප්‍රමාණයක් එකට එකතු කරලා ඒකට දාන්න පුළුවන් අර සියලුම දුරු වර්ග ටික සූදුරු කොත්තමල්ලි ඉඟුරු ගම්බිරිස්සැට කුරුඳු පොතු රම්පේ කරපිංච සේර උළුහල් මේව එකට දාන්න පුළුවන්. දාලා ඉවරලා වතුර හිඳෙන මට්ටමට මේක තම්බල බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් යන්ත්‍රානුසාරයෙන් මේක කුඩා කුඩා කොටස් වලට කඩලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක පේස්ට් එකක් එහෙම නැත්නම් තලපයක් වගේ එකක් හැදෙන. මේ තලපය කන්න පුළුවන් අපිට බඩ පිරෙන්න. එතකොට මේ ඖෂධ භාවිතා කරන ප්‍රමාණය විශේෂයෙන් මේ 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 කියපු ආහාරයේ දියවැඩියා රෝගීන්ට අධික රුධිර පීඩනය තියෙන රෝගීන්ට ඒ වගේම රුධිරයේ තියෙන මේද ප්‍රමාණය වැඩි වෙච්ච රෝගීන්ට හෘද රෝගීන්ට භාවිතා කරන්න පුළුවන්. දරුණු වකුගඩු රෝගීන්ට මේක භාවිතා කරනවා නම් ඒක වෛද්‍ය උපදෙස් මත ගන්න ඕන. මොකද හේතුව මේවා තුල තියෙන පොටෑසියම් සාන්ද්‍රණය වැඩි. එතකොට මේ පොටෑසියම් ඉවත් කරලා මේ ආහාරය ගන්න පුළුවන්. දැන් අද වකුගඩු රෝගීට අවසාන අවස්ථාවට එනකොට කිසිම දෙයක් නෑ ආහාරයට ගන්න. එළවලු කණ්ඩත් එපා කියන, පළතුරු කණ්ඩත් එපා කියන, කාබෝහයිඩ්‍රේට් කණ්ඩත් එපා කියන දීවැඩියාව නිසා ඉතින් අන්තිමේදී රෝගියාට ගන්න ආහාරයක් නෑ. එතකොට අපි දැනගන්න ඕනේ ඒක සංස්කරණය කරන ක්‍රමය. රෝගියාට ආහාරත් ලැබිලා අගුණයකුත් නොවෙන්න සංස්කරණය කරලා ගන්න පුළුවන් ඒ පොටෑසියම් අයින් කරලා. එතකොට ඒකට වෛද්‍ය උපදේශයක් අවශ්‍යයි. එතකොට වෛද්‍යවරු ඒ වගේ කෙනෙකුට ආහාර සකසන එක පෝෂණ වේදිකේ හම්බ වෙලා වෛද්‍යවරයෙක් හම්බ වෙලා උපදෙස් ලබාගෙන ඒ රෝගියාට වෙනම ආහාර සකස් කරලා දෙන්න ඕන. සාමාන්‍ය අයට පොදුවේ ආහාර ගන්න පුළුවන් හොඳ පළතුරු හොඳ එළවලු දියගොඩ මස් ඒ කියන්නේ මාළු සහ වෙනත් මාංශ වර්ග අවශ්‍යන ඒ වගේ සමබල ආහාර වේලා පිරිසිදු ආහාර වේලා කෘෂි රසායනික නැති ආහාර වේලා රසකාරක කෘතිම රසකාරක නොයදපු ආහාර වේලා පිළිකාකාරක අන්තර්ගත නොවන ආහාර වේලා ගැනීමෙන් සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් නිහල මට්ටමකට ගොඩනගන්න පුළුවන්. සියලු ආසාදන වලින් ඕනෑම ආසාදනයකට ඔරොත්තු දීලා ශරීරය පවත්වාගෙන යන්න පුළුවන් අපේ මේ දුරු වර්ග අපි රසම් කියලා කියනවා, තැඹුම් හොද්ද කියලා කියනවා. ඔය තැඹුම් හොද්ද දවසකට සැරයක් පාවිච්චි කරනවා. පැරණි තැඹුම් හොද්දේ පෙරුම් කායනුත් ටිකක් අන්තර්ගතයි. ඒ පෙරුම් කායන් කියන්නේ හොඳ විසබීජ නාශකයක්. ඒ වගේම මේ ආහාර දිරවීමටත් ඒක හේතු වෙනු. මේ වෛරස් වගේ ආසාදන වළක්වා ගන්න පුළුවන්. ඉතින් එසේ නම් ඔබේ ජීවිතයෙන් හොරකම් කරගත්ත කාලය ගැන මම සතුටු වෙනවා. මොකද ඒ කාලය අපි හොරකම් කළේ ඔබ වෙනුවෙන්මයි. ඉතින් ආදරණීය ඉල්ලීමක් කරන්න මේක ඔබ අහන එකට විතරක් සීමා කරගන්න එපා. ක්‍රියාවෙහි යොදවන්නත් උත්සාහ කරන්න. එවිටයි අපේ සතුට තීව්‍ර වන්නේ. මේ වටිනා කාලය කැප කරමින් මෙහි සැපැමිණි ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේශීය වෛද්‍ය චන්ද්‍රසිරි වැලිවිට වෛද්‍යතුමන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ නිතිපතා සංගායනාවේ කාලීනව දායක වන අපේ ආදරණීය වෛද්‍යතුමිය වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වෛද්‍යතුමිය ඔබතුමියටත්
ස්තුති හිස නමාචාර කරන ඔබ දෙපළටම කාර්ය බහුල මොහොතක ඔබේ ජීවිතයේ වටිනා තත්පර අපේ රටේ ආදරණීය මිනිසුන් වෙනුවෙන් වැය කළාට. දැන් සංගායනාව නිම කරන්නට කලින් ලබා දෙන හෝම්වර්ක් එක බලාපොරොත්තු වෙන වෛද්‍යතුමියනේ අපි ඉන්නේ. මං හිතන්නේ තරංගම්ද අපි හෝම්වර්ක් එකට කියමු. දැන් කොරෝනා හැදෙන්න ඉස්සෙල්ලා තමන්ගේ ආහාර රටාව තියෙනවනේ. ඒක දිහා පොඩ්ඩක් හිතන්න කියලා. හිතලා කොරෝනා හැදිච්ච කාලේ ලොක්ඩවුන් කාලේ අපි මොනවද කෑවේ කියලා චුට්ටක් හිතලා ඊළඟට දැන් ඉස්සරහට අපි මොනවද වෙනස් කරන්නේ කියන එක ගැන. ඒ කියන්නේ අපි පරණම එකට යනවද, මේ ලොක්ඩවුන් එකේ හිටියේවම කනවද, නැත්තම් අලුත් අපිට මේ ආසාදනයේ වැළකී සිටීමට ඕනේ ආහාරවලට අපි වෙනස් කරනවද කියන එක පොඩ්ඩක් හැමෝම එක ගැන හිතලා තමන්ව කොහොමද මේ ප්‍රශ්නෙන් ඉස්සරහට මිදෙන්න අපි අපේ ශරීරය හැඩගස්වාගන්නේ, ආහාර රටාව හැඩගස්වන්නේ කියන එක ගැන පොඩ්ඩක් සුමානයක් දෙකක් විතර ඒක ගැන පොඩ්ඩක් සමහරවිට පොතක ලියන්න පුළුවන්. බැල්ල පොඩ්ඩක් තමන්ගේම සමාලෝචනයක් කරන එක අපි දෙමු හෝම්වර්ක් එකට. ඉතාම වටිනා වෛද්‍යතුමියනි, මේ මොහොතේ අපි කරන්න ඕනි දේවල් ඒවා තමයි. විශේෂයෙන් ඒක ගෘහණියට විතරක් බාර දීලා ඉන්නේ නැතුව, මං කියන්නේ පවුල හැමෝම ඇයට උදව් කරලා අම්මත් එක්ක එකතු වෙලා පවුල හැමෝටම නිරෝගී භාවය ලැබෙන විදිහේ ආහාර වේලකට යන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්න. ඒක ගොඩක් වටීවි ඔබට ඔබේ ජීවිතවලට. එතකොට අපේ ආදරණීය වෛද්‍යතුමනි, ඔබතුමාගේ හෝම්වර්ක් එකත් අපි බලාගෙන ඉන්නවා. ඇත්තටම තරංගා, මෙතෙන්දී මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රියාකාරකම දිනපතා අපේ මුළු ජීවිත කාලයටම කරනවා නම් හැමෝටම කුඩා බාල මාළු හැම දෙනාටම එක හා සමානව ඵලදායී වෙනවා. ඒ වගේම කායික වශයෙනුත් මානසික වශයෙනුත් අපි මෙලෝ වශයෙනුත් පරලෝ වශයෙනුත් වැදගත් වෙන ක්‍රියාකාරකමක් තමයි මම මේ කියන්නේ. මේක ඉතාමත්ම පහසුවෙන් කරන්න පුළුවන්, අපි දැනුවත්වත් නොදැනුවත්වත් කරන දෙයක් ටිකක් ක්‍රමානුකූලව කරන්නයි අවශ්‍ය කරන්නේ. අපි හුස්ම ගන්නවා කියන එක උපන්දා ඉඳලා මරණය දක්වාම සිද්ධ කරනවා. හැබැයි අපි දවසේ මිනිත්තු කීපයක් අපි ඒ සඳහා අවධානය යොමු කරලා මේ හුස්ම ගැනීමේ ක්‍රියාකාරීත්වය යම් ක්‍රමයකට අනුව සිද්ධ කළොත් අපිට ඒකෙන් ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි මේක හඳුන්වනවා යෝග භාවනා ක්‍රමවල ප්‍රාණායාමය කියලා. ප්‍රාණායාමයේදී විශේෂයෙන් ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රියන් දෙකක් තියෙනවා. ඒ ඉන්ද්‍රියන් දෙක තමයි පෙනහල්ල, එහෙම නැත්නම් ශ්වසන ව්‍යුහය, ඒ වගේම අනිත් එක තමයි ස්නායු පද්ධතිය. ශ්වසන ව්‍යුහය සක්‍රීයතාවයට පත්වීමෙන් අපේ ශරීරයට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔක්සිජන් ලැබීම තුළින් රුධිරය හොඳින් ඔක්සිජන් වලින් සම්පූර්ණ වෙනවා. ඒ නිසා රුධිර සංසරණය හොඳට ක්‍රියාත්මක වෙනවා. අපි නොපෙනෙන පැත්තක් මේකේ තියෙනවා. මේ ප්‍රාණායාමයේ සිද්ධ කරන යාන්ත්‍රණයක් තියෙනවා. ඒ තමයි එකම දිශාවකට තමයි වායු ගමනාගමනය සිද්ධ කරන්නේ. අපි නාසයෙන් හුස්ම ගත්තවත් කටින් තමයි පිට කරන්නේ. එහෙම නැත්නම් කටින් හුස්ම අරගෙන නාසයෙන් පිට කරන්න ඕනේ. අපි එකම දිශාවකට මේ වායු ධාරාවන් චලනය වෙනකොට අපේ ශ්ලේෂ්මදර කලාවේ තියෙන කුඩා ප්‍රසර, එහෙම නැත්නම් අපි ඒවට කියනවා පක්ෂ්ම කියලා, මේ පක්ෂ්ම එකම දිශාවකට චලනය වීම හැකියාවක් තියෙනවා. අපි දැකලා තියෙනවා ස්ථිති විද්‍යුත් ආරෝපණය කියන සිද්ධාන්තය. ඒ ස්ථිති විද්‍යුත් ආරෝපණය කියලා කියන්නේ එකම දිශාවකට අපි ප්ලාස්ටික් කැල්ලක් සුමට රෙද්දක ඇතිල්ලුවට පස්සේ අපිට දැක් ගන්න පුළුවන් ඒක ආරෝපණය වෙලා කෙස් ගසක් ඒ දෙසට ඇදෙනවා. මෙන්න මේ වගේ දෙයක් සිද්ධ කිරීමේ හැම එකපාරක් කරපු ගමන් ආරෝපණය වෙලා විද්‍යුත් බලයක් ගොඩ නැගෙන්නේ නැහැ. නමුත් මේක දීර්ඝකාලීනව මේක කරනකොට යම් ආකාරයක යම් ප්‍රමාණයක විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් ශරීරය තුළ නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒකයි මම කිව්වේ ස්නායු පද්ධතියට මේක සම්බන්ධයි කියලා. ඉතින් මේ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න ගියොත් අපිට කාල වේලාව මදි වෙනවා. හැම කෙනෙක්ම දවසකට මිනිත්තු කීපයක්
එකම දිශාවකට හුස්ම ගන්න. එකම දිශාවකට හුස්ම පිට කරන්න. වාර 10ක් 15ක් ඒ ප්‍රමාණයකින් පටන් ගන්න. පස්සේ ක්‍රමයෙන් වැඩි කර ගන්න. ඒක නාසයෙන් හුස්ම අරගෙන මුඛයෙන් පිට කරන්න. නාසයෙන් හුස්ම අරගෙන මුඛයෙන් පිට කරන්න. ඒ විදිහට වාර 10ක් 15ක් 20ක් 25ක් දවසින් දවස ක්‍රමක්‍රමයෙන් වැඩි කරන්න. ඒ වගේම අපට පරිසරය හොඳට පිරිසිදුව තබා ගන්න. දූවිලි වලින් අඩු පරිසරයක් පවත්වා ගන්න. එතකොට අපිට පිරිසිදු වාතය ආග්‍රහණය කරන්න පුළුවන්. මේ පිරිසිදු වාතයම තමයි අපේ ජීවය. පිරිසිදු ආහාරම තමයි අපේ ජීවය. ඉතින් අද දවසට අපේ සමු ගැනීම සටහන් කරන්නට අවසර අපේ වෛද්‍යතුමන් මෙහි කැඳවීම ඉතාම ආදරණීයව සිදු කළ ඉංජිනේරුතුමා චාරුක කරුණාරත්න මහත්මය ඔබතුමාටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සාවධානව සංගායනාවට සවන් දුන් ඔබටත්. ඒ වගේම මම ඇරයුම් කරනවා අද දවසේ අපි වහන්න බැරි වුණු ආදරණීයයන්වත් මේ යහපුරුදු පිළිබඳව දැනුවත් කරන්න. එය තමයි අපි කළ යුත්තේ. අපෙන් ඔබට, ඔබෙන් රටට හැමදාම වගේ අද දවසේත් අපේ සමු ගැනීම මෙහෙම සටහන් කරමු. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මම තරංගානානායක්කාරා.